අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ගම්මාන තුනක් හුදකලා කරයි මිනුවන් ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට දින 14යි ආසදිතින් සංඛ්‍යාව 2600ක්මවයි මිනුවන් ගොඩ උසස් පෙළට පෙනී සිටින සිසුන් 3 දෙනෙකුටත් වෛරසය වැළඳී ඇති බවට හෙළිවේයි කහතුඩුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාත්තු සේවිකාවකටත් කොරෝනා මහරගම ප්‍රදේශයේ ගොඩිගමුව ඇරවුවල සහ බැලන්වත්තෙනුත් රෝගීන් හමු වෙයි ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ේ සහන දීමනාව ලබන අඟහරුවාදා සිට රිෂාඩ් ඉන්නේ කාගේ ගෙදරද? බදුදීන් අපේ ගෙදර නම් නැහැ. මගේ ගෙදර නම් පොඩ බලන්න ඕනේ. නෑ නෑ ඔබට දන්නේ. ඔබතුමිය දන්නවා දන්නවා දන්නවා. මේකයි. බදුදීන් මේ ඇවතුමා දැක්කොත් කියන්නේ නැණ ඈ. ප්‍රථමින් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. මිනුවන් කුඩ බැංකික්ස් කොරෝනා පොකුරෙන් පළමු රෝගියා වාර්තා වී අදට දින 14ක් ගත වෙනවා. යනුව එම පොකුරෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මේ මොහොත වන විට 2075ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පසුරුව වන විට වාර්තා වූයේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන මිනුවන්ගොඩ ප්‍රදේශයේ අපේක්ෂකයින් 3 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. එමෙන්ම වහර්ගම සහ කහතුඩුව යන ප්‍රදේශවලින්ද නව රෝගීන් වාර්තා වී තිබෙනවා. මිනුවන්ගොඩ ආශ්‍රිතයෙන් පැනිනගුණු COVID-19 කුකුරේ අද වෙනකොට 14 වෙනි දිනේ ළඟා වෙමින් පවතින්නේ දැන් මේ වෙන විට අපි සිද්ධ කරන්නේ ඒ ආසාදිතයින් හා ඒ ආශ්‍රිතයින් අතරින් පැනනුණු රෝගීන් සහ ඒ අයගෙන් පැන නැගුණු අනිකුත් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි මේ මොහොතේ සිද්ධ කරන්නේ මට බය නැතුව කියන්න පුළුවන් මේක අයහපත් තත්වයක් නන් නෙවෙයි මේක බැරෑරුම් තත්වයක් තවම අපි හොඳටම දන්නවා මේ රෝගය පැතිරෙනවාට වඩා අපි රෝගීන් හොයාගෙන හඹාගෙන ගිහිල්ලා ඒ අයව ප්‍රතිකාර කිරීමට හෝ නිරාදායනයට ලක් කිරීම කරනවා ඉතින් මෙතන තියෙන්නේ පාලනය තවම අපි අතේ තියෙන්නේ අද පස්වරු 6 වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව නව රෝගීන් 61 දෙනෙකු වාර්තා වුණා මෙතර හොමගම කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාත්තු සේවිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ පසුරුවේ තහවුරු වී තිබෙනවා වෛරසය ආසාදනය වූ මෙම සාත්තු සේවිකාව 1 ඔක්තෝබර් මස 3 වෙනිදා දියුලපිටිය ප්‍රදේශයේ පැවති විවාහ මංගලෝත්සවයකට සහභාගී වී තිබෙනවා මෙම හෙදියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ PCR පරීක්ෂණ කටයුතු මෙවැනි විට ආරම්භ කර තිබෙනවා මෙතර මහරගම ගොඩිගමුව ප්‍රදේශයේ නවතැන්පලක සිටි පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු ඊයේ සවස සිදු කළ PCR පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයා මෙවන විට ප්‍රතිකාර කටයුතු සඳහා හෝමගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේ. අදාළ පුද්ගලයා ළඟින් ඇසුරු කරන ලද පුද්ගලින් 6 දෙනෙකු මෙවන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර එම පුද්ගලින් 6 දෙනාගේ PCR පරීක්ෂණ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතයි. මෙතර වැල්ලබත්ත NDB බැංකුවේ සේවය කරන අලවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මවුරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බව ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම ඇරැව්වල පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලන්වත්ත කුරුළු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් පුද්ගලින්ට බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මෙම කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස හේතුවෙන් හෙට දිනේ පිළියන්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලයේදී පුද්ගලින් 150කගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. කුලියපිටියෙන් COVID-19 වෛරස ආසාදිතයින් 11 දෙනෙකු හමු වීමත් සමග ගම්මාන හතරක සංචරණ සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. කුලියපිටිය ප්‍රදේශයේ මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ ගයාල, ඌරුපිටිය, ඇන්නරුව සහ පල්ලෙබෙල යන ගම්මාන හතර සඳහායි. කුලියපිටිය පිහිටි දෙවස්ථානයක පසුගිය දෙවැනිදා පැවති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. එහි මනාල මහතාටද පසුගිය 12 වෙනිදා වෛරස ආසාදනය වී තිබුණා. කුලියපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලය ඇතුළු සිවුතෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලදී මෙලෙස තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා.
කුලියාපිටියේ ගැටලුවක් කොවිඩ් රෝගයේ සත්‍ය යම්කිසි පැරණි තත්ත්වයක් තියෙනවා. මොකද අපිට රෝගීන් මේනට 11 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආශ්‍රිතයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ වගේ මේ වෙනකොට පවුල් 200කට ආසන්න ප්‍රමාණයක් අපිට නිරෝධායන ලක් කරනවා නිවසවලම. ඒකට සම්බන්ධ පුද්ගලයන් 800ක් වන්න සොයන නිරෝධායන ලක් වෙනවා. බෑන්ඩික්ස් ආයතනයේට සම්බන්ධ කේසස් 7ක් විතර වාර්තා වෙනවා. වගේම අපිට නිශ්චිත වශයෙන්ම මූලාශ්‍රය කොහොමද කියලා හොයාගන්න බැරි රෝගීන් 4 निलधारी बल प्रदेश मेवर उसस्पेल विभाग सौख्य वैद्य निलधारी कार्यालय प्रवृत्ति එම දරුවන්ගේ ආශ්‍රිතින්ද මෙවන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් මෙවන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි එම කාර්යාලය අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර ගම්පල දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්පල මිල්ලගහමුල ගොනටුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා වේයන්කුඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක පෙදරේරුවක ලෙස සේවය කර පසුගිය 3 වනදා සිය නිවසට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව පසුගිය 16 වෙනිදා අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර ලැබුණු වාර්තාවට අනුව ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙසට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අදාළ පුද්ගලයා ප්‍රතිකාර කටයුතු සඳහා මාතලේ ලග්ගල පල්ලේ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් පවුල් 30ක සමාජිකයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා ඇති නිරෝධායන යන්ත්‍ර නීතිය අද දිනේ බල පැවැත්වෙනවා. එමෙන්ම අදාළ ප්‍රදේශවල ඔසුසෙල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාන තවදුරටත් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන යන්ත්‍ර නීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත් වී සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බවයි. එළඹෙන අඟහරුවාදා දින සිට අදාළ 5000 දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. වත්මන් ආණ්ඩුව විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුත්තේ මහා සංඝරත්නයේ අනුමැතියෙන් බව අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුවක් පත් කරගත් බව ඇත්තයි සත්‍යයි සැබෑයි. නමුත් මේ ආණ්ඩුවට අපි ඉන්නවාද කියන එක අවබෝධයක් නැතිවීම ගැන අපි මුලින්ම කනගාටු වෙන්න ඕනේ. අපට අවශ්‍යකම තිබෙනවා අපි හදපු ආණ්ඩුව රැකගන්නට. පෙරලන්නවත් අපේ බලාපොරොත්තුවක් නැ මේ කහ සිවුරේ බලය මහා සංගරත්නයේ බලය අරියක් දජේ බලය තවම පිරිහෙලා නැ කියන එක මේ පාඩකෙින්ද කියනවා. අපි දන්නවා 19 අඩුපාඩුකම් තිබුණා. ඒ 19 අඩුපාඩුකම් තිබෙච්ච නිසා තමයි අගමැති ජනාධිපති දෙපැත්තට ඇදහැද ක්‍රියා කරන්න පටන් ගත්තේ. කවුරු හරි මේ බලය අනිසි විදියට පාවිච්චි කරලා ජනතාව මෙල්ල කරන්න සූදානම් වෙනවා නම් අපි ලැහැත්ති නැ ඒවා රකින්නට. විශ්ව ගේන්න නැත්නම් වඩා හොඳයි. විශ්ව ගේනවා නම් මහ සංගරත්නයේ අනුමැති අරගෙන විශ්ව ගේන්න හිතුවක්කාර මත දඩබ්බර ක්‍රියාදාමයන් මත මේ විශ්ව ගේනවා නම් අපි එකඟ වෙන්නේ කවදාක්වත්. එතන කිසිම දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. වෙන කවුරුත් හිතන්න එපා මේ අපි මේ දේශපාලන කඳවුරු ගහන්න යනවා ඒව ආණ්ඩු පෙරලන්න යනවා මේ ආණ්ඩු පෙරලන්න ඕන දතර අපි පෙරලන්නම් ඕන නම් ලුණු හැදෙන්නෙත් වතුරෙන් ලුණු නැති වෙන්නෙත් වතුරෙන් ඒව අපිට පුරුදුයි. ආණ්ඩු හදලත් පුරුදුයි නැති කළත් පුරුදුයි. අපේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ මේ විශ්ව සංශෝධනය කරන්න. එහෙම නැත්නම් මේක කල් දාන්න බැහැ. ඇයි මෙච්චර කලබල? මොකක්ද තියෙන ගැටලුව? 3/2ක බලය කරන් දීලා තියෙන්නේ. කරුණා කළා මේ රජයේ බලයට පත් කරේ අයුක්තිය වෙනුවට යුක්තිය බලාපොරොත්තු වෙයි. දැන් මේ කපුටෝ ඔළුවට කූඩු ගහලා දැන් ඔළුව උඩින් පියාඹන්නත් පටන් ගත්තා ආයිපාර. ඒකට ඉඩ දෙන්න බෑ. ඒකින්ද බලතල අවශ්‍ය නම් ඕන බලතලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ 20 අනවශ්‍ය ඒවා ඉවත් කරන්න ඕනේ. ටිකක් කල් දාලා අර අලුතෙන් ගේනවයි කියන ව්‍යවස්ථාව. ඒකට මේ ඔක්කොම ඇතුල් කරලා ගේන්න. එතකොට අපි ඉවර කරන්න. මොකද මේ තදියම මේකට. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ අදපස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණි අවස්ථාවේදී මෙහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සැගව සිටින බවට වන පුවත සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පසුරුවේ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිතු අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවස මහනාහිමියන් බැහැදකීම සඳහා ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණියා විහාරස්ථානයේ පැමිණි විපක්ෂ නායකවරයා මහානායක ස්වාමින් වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට විපක්ෂ නායකවරයා පිළිතුරු ලබා දුන්නා ආණ්ඩුවෙන් මේ රිෂාඩ් බදුදීන් මහත්තයා හොයනවා ඔබතුමාලා ගෙදර එහෙම ඉන්නවද ඒක මහ මෝඩ ප්‍රශ්නයක් ආණ්ඩුව හොයනවද නැද්ද කියන එක ආණ්ඩුවේ වැඩක් මගේ ගෙදර ඉන්නවයි කියන එක මහ මෝඩ ප්‍රශ්නයක් මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවේ අත්තුන්ගෙන් මේ ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ගෙන් අහන්න මගෙන් අහලා වැඩක් නැහැ මට අදාළ පාස්කෝ කොමිසම ජනාධිපති කොමිසමේදී ජන හිටපු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඇතැම්දී ඇතැම් කට්ටිය කරන ප්‍රකාශත් එක්ක 19 වෙනි සංශෝධනය අසාර්ථකයි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ ඒක මම තරේම ප්‍රතික්ෂේප කරනවා 19 වෙනි සංශෝධනයයි පාස්කෝ ප්‍රහාරයයි අතර සම්බන්ධතාවයක් කිසිසේත්ම නැහැ ප්‍රබුද්ධ ප්‍රශස්ත දේශපාලන නායකින්ට හැකියාව තියෙනට ඕන රට ගැන හිතලා තමන්ගේ පුද්ගලික රුචි අරුචිකම් පසෙක දමලා රට දෑ වෙනුවෙන් සේවය කරන්න. ඒකට ඔය 19 ද 20 ද ඒ වඩාගුණ නැහැ. ඒ වදාලත් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා 19 ඇත්ත වශයෙන්ම යහපත් රාජ්‍ය පාලනයක් සඳහා තිබිය යුතු ප්‍රතිපාදන ටික තිබෙනවා. පොඩ්ඩක් බලන්නකෝ දැන් කොපමණ බොරු දේවල් සත්‍ය කරලා තියෙනවද මේ රට තුල? බොරුව සත්‍යවාදී කරලා මිනිසුන්ගේ මනසට කාවද්දලා ඇට මස් මිදුළු වලට බොරුව ඇතුළු කරාම සාහතු සප්පායම් කරාම ඒ බොරුව අර ගෝබල්ස් ගේ න්‍යාය අනුව බොරුව සත්‍යවාදී වෙනවා තමයි ඉතින් මේ දිනවල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වෙමින් ඇති පසුබිමක අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස ඒ පිළිබඳව අදහස් පළ කළා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය එළඹෙන 21 සහ 22 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කළා. ඒ අනුවයි ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. අපි තුනෙන් දෙකේ බලේ 20 වෙනි දර ඡන්ද ගන්නකොට පෙන්නනවා. අපි එදත් කිව්වා 150කට වැඩි ගාණක් ගන්නවා කියලා. දැන් මම දැක්කා අර විපක්ෂය අය කියනවා අරයා විරුද්ධයි මෙයා විරුද්ධයි කතානායකතුමාගේ ඡන්දේ නැහැ. එක එක කතා කියනවා. මේකට ඡන්ද දෙන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. බිලි බාන්න ඕනේ. 20 හොඳනම් ඡන්ද දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් අපි කියනවා 20 හොඳනම් ඡන්ද දෙයි. 20 හොඳයි කියලා ඡන්ද දෙන විපක්ෂයේ පිරිසක් ඉන්නවා කියලා අපි ඉස්සෙල්ලා ඉඳන් කියලා තියෙනවා. ඔළුව තිබිච්චි කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ විසර ඡන්ද දෙයි. ඔය කියන කතාව වලට වඩා අපි මේක ගේන්නේ දිනන්න පුළුවන් හින්දා ජයග්‍රහණය කරලා පෙන්නවා 22 වෙනිදා කට්ටියකෙම කටවල් වැහෙන්න. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනයේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් ප්‍රබල මරුපහරක් අධිකරණ පද්ධතිය ජනාධිපතිවරයාගේ යටතට ගන්න. විවස්ථාදායක ජනාධිපතිවරයාගේ යටතට ගන්න. නීති සම්පාදනය කිරීම එක රැකින් කරන්න තරමේ නීති ප්‍රතිසංස්කරණ ඇති කරනවා. ඒ වගේම රාජ්‍ය මුදල් විගණනින් බැහැර කරනවා. ඒ වගේම මේ තරම් විශාල බලයක් ජනාධිපතිවරයාට අත්පත් කරගෙන. ඒ නිසා එම විනාශකාරී විවස්ථා සංශෝධන සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ හරියට ගැට්ටට 149 තියාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා බෑ. ඒ සම්මත කරගන්න තව කණ්ඩායමක සහය ඕන. නවතත් දේශීය පුවත් වෙතයි අවධානය. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් මේ වන විට යොදවා ඇති අතර අද පස්වන දිනේ වන විටත් ඒ මහතාව අත්අඩංගුවට ගැනීමට එම විශේෂ කණ්ඩායම් 6 සමත් වී නැහැ. මේ ඒ පිළිබඳව විවිධ පාර්ශ්ව පළ කළ අදහස් කිහිපයක් අපි පෑදලියම කියන සජිත් මාත්‍යා නම් දන්නව ඇති රිෂාඩ් ඇමතුමා ඉන්න දැන. ඒ නිසා සජිත් ප්‍රේමදාස මාත්‍යාට අපි කියන්න තියෙන්නේ ඉතා ඉක්මනින් පොලිසියට බාර දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතුමාට නායකත්වයේ දුන්න විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මාත්‍යා එක්ක තමයි රිෂාඩ් බදුද්දින් ඇමතුමා කතා කරලා තින්නේ. ඉතින් ඔහුම කිව්වට පස්සේ ඉතින් තවත් අටුවටීක අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. රිෂාඩ් බදුද්දින්ගේ මේ නාටකයත් හොරා පොලිස් සෙල්ලම වගේ නාටකයක් බව තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනගත යුතුයි. ඔහු පිටපස හඹාගෙන යන්න. හැමදාමත් අපි ඔප්පු කරලා තිබෙනවා ධනය
ධනය බලය තියන අයට එක නීතියක් දුප්පත් දුබල අයට තව නීතියක් මේ මේ ඔබතුමායි ගෙදර නැහැනේ වදුරු දෙන්නේ බදුදීන් අපේ ගෙදර නම් නැහැ හැබැයි බදුදීන් නිතර යන්නේන ගෙවල් තියන බව නම් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරුම් ගත යුතුයි ඔබතුමිය ගෙදර මේ දවස්වල කවුද ඉන්නේ ඇයි ගෙදර නෑ බදුරුදීන් හැමතුමා හැම ඉන්නවද ඒක මන් දන්නේ ඒක එයාට ගිලාන්න බදුරුදීන් හැමතුමා හොයන හැමතෙගේ හැම ගෙදරකම මේ ඔබතුමිය ගෙදරවත් ඉන්නවද කියලා බලන්න යහුවේ නෑ 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 අපිට දන්නේ ඒ කියන්නේ ඔබතුමිය දන්නවා 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 කියන්නේ ඒකයි බදුරුදීන් මේ හැමතුමා දැක්කොත් කියන්නේ නැහනම් ඈ විසාත් බදුරුදීන් මාතියා ළඟ අල්ලගන්නයි කවුලන්නේ ඔබතුමා ගෙදර ඉන්නවා කියලා ආරංචි මගේ ගෙදර නම් පොඩ බලන්න ඕනේ සජිත් මාතියා ගෙදර මේ නෙවෙයි ඉන්නේ ඒක කොළඹින් බලන්න ඕනේ පොඩ ඔයාලා බලන්න ඕනේ ඔයාලා බලලා කියන්න බදුරුදීන් මහින්ද්‍රජ්ජ මහත්තයා කාලේ බස් මා පුත්තලමෙන් මන්නාරවට ගිහිච්චා එහෙම නම් ඊට වැඩිය මේ විගණනය කරන්න තියනවා දැන් මේ එක එක නාට්‍ය වලට නෑ මේ රිෂාඩ් බදුරුදීන් අත්අඩංගුවට ගැනීමට අපහසු අපොහසත් වීම තුළ පොලිසිය පිළිබඳව විශ්වාසය දෛනිකව බිඳවැටෙමින් පවතී පොලිස් කණ්ඩායම් 6ක් යොදවලා මේ මහ පොළවේ ඉන්න හිටපු ඇමතිවරයෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසිය අපහසුත් වෙනවා කියන එක ජනතාව තුළ නිරන්තරයෙන් සැකයක් උපදින කාරණයක් බවට පත් වෙනවා අපි දැක්ක දැන් විපක්ෂ නායකතුමා දුරකථනයෙන් සාකච්ඡාවක් පවත්වලා තියෙන ආකාරය පිළිබඳව විමර්ශනය කරනවා රිෂාඩ් බදුරුදීන් සම්බන්ධ විවිධ තීන් තීන් ගන්න එතුමා අපිත් එක්ක කෝල් ගා දුරකථන සංවාදයන් වල එදෙනවා ඒ වගේ මෙතුමාගේ මේ වගේ ප්‍රශ්නයක් මැද වෙනකොට එතුමා සමහරට ඒ සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙනත් වෙනත වෙනත් කාරණා සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන එතුමා සංවාදයක් යන්නේ දෙයි හැබැයි ඒක අල්ලගෙන අද ආණ්ඩුව කියලා විපක්ෂ නායකතුමා තමයි ළඟ මේ විදිහට රිෂාඩ් බදුරුදීන් මැතුමා හොයාගන්න බැරි පොලිසිය බව ආණ්ඩුව බවට පත් වෙනකොට මේ කට්ටිය හිටියනම් පාසුකු පැහැර ඔයිට වැඩි පත් වෙනවා රට කරවන ජනාධිපතිතුමා මේවා ගැන දැනුවත් වෙලා තමයි බලයට ආවේ එනිසා රිෂාඩ් බදුරුදීන්ව ගිය ආණ්ඩුවෙන් අත්අඩංගුවට නොගත්තට මේ ආණ්ඩුවෙන් ඒ වැඩේ වහාම ක්‍රියාත්මක කළා නීතිය ක්‍රියාත්මක කරන කියලා තමයි ජනතා තීන්දුව දීලා තියෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ලෝක බලවතුන්ගේ ග්‍රහණයට ලක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පොදු දවසල මේ කොරෝනා තියෙන අස්සෙම චීනයේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් නිරෝධායන නීති පවා සලකන්නේ නැතුව තමයි උන් ලංකාවට ආවේ. මේ චීන දූත පිරිස ඇවිල්ලා ජනාධිපති මුණගැහිලා අගමැති මුණගැහිලා ආපහු චීනට ගිය ගමන්ම ඉන්දියාව ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල කියන දිස්ත්‍රික්ක හතර බලන්න කොන්සල්වරයෙක් පත් කරා. දකුණු දිස්ත්‍රික්ක හතර විශේෂ කරලා කෙනෙක් පත් කරන්නේ ඇයි? විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ලංකාව තුල චීනයේ දේපළ වැඩිපුර තියෙන දකුණට සම්බන්ධව හම්බන්තොට වරායතින් දකුණේ. ඒ අතර දැන් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහත්මයා ඉන්දියාව සංචාරකට එන මේ මාසය අග යාපු වෙලාවෙ ඔක්තෝබර් 27 ලංකාවට ඒවි කියන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අපිට පේන තාලට මේ ලංකාවට එන්නේ අපේ දුකසව බලන්න නෙවෙයි. අපිත් එක්ක දෙයක් බිල යන්නේ මේ එන්නේ. මේකේ අරමුණ තියෙන්නේ හැංගීම තියෙන්නේ අපිට නිකන් තමන්ටයි තීඩමක් තියෙනවා තමන්ටයි වත්තක් තියෙනවා වත්ත බලන්න වත්තේ අයිතිකාරය එනවා. මේ බලවතුන්ට යට වෙන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන වෙන කිසිවක් නිසා නෙවෙයි ලංකාව බරපතල ලෙස ණය අර්බුදයක ඉල්ලයි. તો ණය හිමිය ලංකාවට එනකොට ණය කාර්යය ඉතින් දෙකට නැමෙලා ඉන්න ඕන තමයි. සාමාන්‍ය ගණන් හදන විදිහට ලංකාවේ ණය අර්බුදය රුපියල් බිලියන 13000ට වැඩි. ලංකාවේ සමස්ත රාජ්‍ය ණය වලින් 48%කට වැඩිය තියෙන්නේ විදේශ ණය. මේ ණය ඩොලර් වලින් ගෙවනකොට ලංකාවට කො ඩොලර්. ලංකාව ඩොලර් හම්බ කරන්නේ අපේ විදේශ නිලධාම තියෙන පාඩුවට. ලංකාවේ අපනයන බිඳ වැටලා තියෙන්නේ. ඩොලර් උපයන්නේ නැතුව ඩොලර් වලින් ණය ගෙවනවා නම් අපිට තියෙන මොකද්ද උත්තර දෙක ලංකාවට තියෙන්නේ. එකක් නැවත ණය ගන්න එක නැත්තම් ණයට හිලව් ලෙස ලංකාවේ සම්පත් අපේ රටේ ඉඩම් මේ ණයගත් උරට වලට විකුණා දාන එක නැත්තම් දීලා දාන එක තමයි උත්තරේ. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නව සීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරීපත් වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයින් සිය දක්ෂතාවයන් හැකියාවන් මෙන්ම සිය හැකියාවන් තවදුරටත් ඔප්නංවා ගනිමින් ජාත්‍යන්තරය තුල විටින් විට විවිධ දක්ෂතා පෙන්වමින් මාතෘභූමියට අභිමානයන් එක් කිරීමට සමත්ව සිටිනවා. ඒ ලෙස ශ්‍රී ලාංකික අභිමානය ජාත්‍යන්තරයට ගෙන යාමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් සමත්ව තිබෙනවා. වනුෂි වෝල්ටර් යනු කවුරුද? ඇය කුමක් කරන්නේද? වනුෂි පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාවේ නව සීලන්තයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම අවධානය යොමු වෙනවා. ඒ පසුගියදා නිමවටපත් වූ නව සීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් වනුෂි වෝල්ටර් මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වීමත් සමගයි. වනුෂි වෝල්ටර් යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක්. වනුෂි නියෝජනය කළේ අග්‍රාමාත්‍ය ජසින්ටා අර්ඩන් නියෝජනය කරන කම්කරු පක්ෂය. නව සීලන්තයේ උන්මාදයේ ලෙස සැලකෙන ජසින්ඩා අර්ඩන් ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගම නවක මන්ත්‍රීවරුන් 40 දෙනෙකුට නව සීලන්ත පාර්ලිමේන්තුවේ දොරටු විවර වුණා. එහි විශේෂත්වය වන්නේ ප්‍රථම වරට ඇමරිකානු, ලතින් ඇමරිකානු සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සභිකීන් පිරිසකට පාර්ලිමේන්තු වරම් හිමිවීමයි.
නවසීලන්ත ඉතිහාසය තුල ප්‍රථම වරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් මෙලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වන්නේ නවසීලන්තයේ වයඹදිග ඕක්ලන්ඩ් හි පිහිටි ඉහළ වරාය ප්‍රදේශ චන්ද කොට්ටාෂය ජයග්‍රහණය කරමින් ජාතික ආරක්ෂකයෙකු ලෙස මෙන්ම මැතිවන්ට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුප්‍රසිද්ධ ජෙක් බෙසන් පරාජයට පත් කරමින් වනුෂි මෙලෙස පාර්ලිමේන්තුව අසුනක් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වනුෂි මෙහිදී මනාප 14142ක් ලබාගත් අතර බෙසන්ට ලබාගත හැකි උනේ මනාප 12727ක් පමණයි වනුෂි වෝල්ටර් වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිචමරියා ඇය මානව හිමිකම් කොමිසමේද සමාජික අවක් ලෙසයි කටයුතු කරනු ලබන්නේ මෙම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව වනුෂි සිය Facebook ගිණුමේද සටහනක් අබමින් තමන්ට සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළ කර තිබෙනවා ශ්‍රී ලංකාව මෙලෙස ජාත්‍යන්තරය තුල බබලවන්නට වනුෂි වෝල්ටර්ගත් මේ උත්සාහය සහ ඇය ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අප සියලු දෙනාම ඇයට අපගේ සුභාශිංසන පළ කර සිටිය යුතුමයි ගවඝාතනයට එරෙහිව සියතගෙන් එන විශේෂාංගය දැන් ගව ඝාතනයේදී රහිව විද්වතුන් පූජ්‍ය පූජක පක්ෂයේ සහ විවිධ සංවිධාන මෙන්ම ජනතාව අපගෙන යන වැඩසටහනට එකතු වෙමින් දෛනිකව විවිධ අදහස් පළ කරනවා. එමගින් ජනතාව දැනුවත් කර ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට රජයගෙන ඇති පියවර ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. මෙලෙස ගව ඝාතනයේදී රහිව රජය විසින් ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක වීම බහුතර ජනතාවගේ අපේක්ෂාව වන අතර එය මෙරට තුල ක්‍රියාත්මක වන තෙක් අප සියලු දෙනා බලා සිටිමු. ආසියා ශාන්තිකර කලාපයේ නයිට් කමාන්ඩවරුන්ගේ නයිට් අනදෙන නිලධාරී හැටියට අද මා ගෞරවපූර්වකව ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වටිනාම අවස්ථාවේදී ගවඝාතනයට එරෙහිව ජනතාව නැගී සිටින අවස්ථාවේදී අපි සියලුම දෙනා එකට එක්ව මෙම කටයුත්තට අපේ සහයෝගය ලබා දෙමින් එවැගේම ගවඝාතනයේ සදහටම අපේ රටින් තුරන් කර මේ වටිනා සතාගේ ජීවිතය අපි ආරක්ෂා කරමින් අපි රජයට අප මේ ගැන ප්‍රකාශ ලබා දෙමින් සියලුම සංවිධාන අපි එකට එකතු මේ රජයට විතරක් කළ හැකි දෙයක් නොවේ අපි සානුකම්පිතව අපි ඉල්ලා සිටමින් මේ වටිනා සතාගේ අපි ජීවිතය ආරක්ෂා කරමු සිංහල බෞද්ධ පමණක් නොවේ මේ රටේ සියලුම ජාතීන් අපි එකට එක්ව මේ මහඟු කාර්යයට අත දෙමින් අනිත් හැම ජාතීන්ම අපි එකට එකතු වෙලා ජාත්‍යන්තරයට පවා අපි පෙන්වනවා මේ ඉතාමත් බාහිර දූර කටයුත්තක් අපි මේ රටේ සතාට අබේදානිය දුන්නායි කියන පණිවිඩය තුලින් අපේ අවසානයේ දක්වා නැගී සිටමින් ගවඝාතනයටත් අපි තිත තබමු දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් ज्येष्ठ पोलिस अधिकारी रोशान राजपक्ष महता पोलिस पारिसर संरक्षण कोट्टासे सह जनाधिपति कार्यालय विशेष पेवरुम सह पारिसरिक कोट्टासे अध्यक्ष वर्यालेस पत्कर तिबेनवा मेम दुरेट अमतरव पोलिस पारिसर आरक्षण सह पुरविद्या कोट्टासे अध्यक्ष वर्यालेस द ए महता कटियुतु करनु लबनवा ගාල්ලේ බුස්ස බන්දනාගාරය අධිආරක්ෂිත බන්දනාගාරයක් ලෙස නම් කර එහි නාම පූර්ව විවෘත කිරීමේ උත්සවය අද පැවැත්ුණා. ඒ බන්දනාගාර කොමසාරිස් තුෂාර උපුල්දිනි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දෙපාර්තමේන්තුවක් විදියට බන්දනාගාර තුලින් කිසිම ආකාරයක සමාජයට තර්ජනයක් වෙන කටයුත්තක් සිදු නොවන ආකාරයට වග බලා ගන්න ग्रैंड पास पोलिसी विसिन सुदुकल वेटली मकदी हेरोइन ग्राम 35 मिलीग्राम देसी अक्समक कांतावक ग्रैंड पास स्टेसपुर प्रदेश यदी अत्तरंगोट गिनति बिनवा 41 हेवरदी मेम कांताव मीट पेर मात्रवे जावारम रसक संबंधीन अत्तरंगोट गिन महाधिकरने नडु पवरायती कांतावक बवाई पोलिस परीक्षण वरदी अनावरणे वी एत्ते ජාතික ඩෙංගු සතියට සමගාමීව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් විසින් හික්කඩුව කළුපේ ප්‍රදේශයේදී අද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබුවා. එෙහිදී මදුරු කීටයන් බෝවන ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීම. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.